ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි දැක්කා ඊයේ දිනේදී අධිකරණ නියෝගයේ අනුව නමෙන්ද වෙනකන් ඒ නියෝගය දීලා තිබුණේ අනවෙන්ද කියන අද. එනිසා ඊයේ දිනේදී අපි දැක්කා විශේෂ මාධ්‍ය තුලින් ඒ අදාළ ප්‍රශ්නයට අදාළ වන්නා වූ ශ්‍රී ලාංකීය කාන්තාව තවත් නිලධාරීන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ප්‍රකාශයක් දෙනවා. ඉතින් ඒ පිළිබඳව රහස් පොලිසියත් නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණමය කටයුත්තේ ඉදිරියට පාත්වාගෙන යාමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කරාවි. ඒ අනුව තමයි තීරණය වෙන්නේ. යම් කිසි විදියකින් මෙය සැලසුම් සහගත දෙයක් වුණොත් මේ නෛතික ප්‍රතිපාදන රාජදාන්ත්‍රික අපේ රටේ අපරාධ නීති අනුව නෛතික ප්‍රතිපාදන තියෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඒක නිසා තමයි නීතිපති දෙපාර්තමේන්තුව මේකට රහස් පොලිසියත් සමග මැදිහත් වෙලා තියෙන්නේ. රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් එන්නේ ඉතින් ඒ සම්බන්ධයෙන් යම් මුක්තින් තිබෙන නිලධාරීන් වුණොත්නේ අපි ඒකත් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න තියෙන්නේ. ශ්‍රී ලාංකීය කාන්තාවකට බලපාන්නේ අපේ රටේ නීතිය. වෙනත් රටක නීතියක් හෝ මුක්තියක් ආයෙත් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ නීති අනුව කටයුතු කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා දැක ඒ අය පිළිගෙන තියෙන්න ඕනේනේ. ඒ නිසානේ ඇවිල්ලා CID එකට ප්‍රකාශයක් දුන්නේ. ඒ දුන්න ප්‍රකාශයත් එක්ක තවදුරටත් පරීක්ෂණ පවත්වලා අධිකරණයට කරුණු වාර්තා කරාවි රහස් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව. විදේශ කටයුතු අමාත්‍යංශයත් ඒ වගේම මේ හා සම්බන්ධ වන්නා වූ අනිකුත් පාර්ශ්වයන් එක්කත් ඒ අවබෝධය ඇති කරගත්තහම පස්ස තමයි ඒ ඉදිරි කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. තාම අත්සන් කිරීමක් නැහැ. ඒ තිබුණු ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් පමණයි අනුමත වෙලා තින්නේ. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඉදිරියට යන්න. එහෙම තාම ඒ සම්බන්ධයෙන් අවසාන කිසිම තීන්දුවක් අරගෙන නැහැ. නමුත් මැතිවරණ ව්‍යාපාරය තුළ ඉතාම බහුලව කතාබහට ලක් වෙච්ච ගිවිසුමක්. ඒ ගිවිසුම පසුපස තවත් ගිවිසුම් දෙකක් ඒමට නියමිතව තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අපි තීන්දුවක් ගත යුතුව තිබෙනවා. Breaking.lk